අයිබුවන් අද මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා ඔක්කොම ගෙදර ඉඳන් වැඩ කරන කට්ටියයි ඉස්කෝලේ යන ස්ටුඩන්ට්ස්ලා කෝපරේට් වර්ල්ඩ් එකේ වැඩ කරන කට්ටිය මේ ඉන්ටර්නෙට් නැතුවම බැරි තත්ත්වයක් දැන් තියෙනවා හැම දෙයකටම ඉන්ටර්නෙට් අවශ්‍ය වෙලා තියෙනවා එතකොට අපි කොහොමද ගෙදර ඉන්ටර්නෙට් අපි යූස් කරනකොට මේ ඒ ඉන්ටර්නෙට් සේෆ්ටි යූස් කරන්නේ කොහොමද අපි කොහොමද එළියේ ඉන්න ඇටැක්ස් වලින් වෛරස් වලින් බේරලා ඉන්නේ ඒකට පොඩි ටිප්ස් ටිකක් දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ මේ ඔක්කොම මම ඇත්තටම මේ වීඩියෝ එකේ ගොඩක් ටෙක්නිකලි දේවල් කතා කරන්නේ නැහැ ජෙනරලි අපි එදිනදා ජීවිතයේදී අපිට වෙන ඉන්සිඩන්ට්ස් මොනවාද ඉන්ටර්නෙට් එක යූස් කරනකොට ඒ වලින් අපි කොහොමද මේ සේෆ්ලි රියැක්ට් කරන්න කියන ටික තමයි මම කතා කරන්නේ එතකොට මේ දැන් මේ පෙන්නලා තියෙන ස්ක්‍රීන්ෂොට්ස් ටිකේ ඔයගලන්ට පේනවා ඊමේල් ඔයගලන්ට නෝමලි ඩේ ටු ඩේ ඊමේල් යූස් කරනවා කට්ටිය සෝෂල් මීඩියා යූස් කරනවා එතකොට ටෙක්ස්ට් මොබයිල් ෆෝන් යූස් කරනවා එතකොට එළියේ ඉන්න ඇටැක් කෙනෙක් ඔයගලන්ට මේ එවනකොට ඊමේල් එකක් එව්වොත් හරි ටෙක්ස්ට් එකක් හරි එව්වොත් ගොඩක් වෙලාවට ඒගොල්ලන් එවනවා ලින්ක් එකක් හරි කෝල් බැක් කරන්න හරි කියලා ඒකිනුත් ෆේවරිට්ම දේ තමයි ඒගොල්ලන් අහන්නේ ඔගොල්ලන්ගේ ඊමේල් එකක් එවනවා එක්ක බෑන්ක් එකෙන් නැත්නම් eBay Amazon හරි මොනහරි ඔයගලන්ට ලොටරි එකක් ඇදිලා කියලා ලින්ක් එකක් ක්ලික් කරන්න කියලා. එතකොට මේ වගේ දේවල් වලට ඇත්තටම ෆිෂින් ඇටැක්ස් කියලා අපි කියනවා මේ ටෙක්නිකල් ටර්ම්ස් වලින් කතා කරනවා නම් ඇත්තටම මේකේ කරන්නේ ඇවිල්ලා මේ ඒගොල්ලන් ඇටැක් කෙනෙක් ඒගොල්ලන්ගේ තියෙන සර්වර්ස් වලට හරි ඒගොල්ලන්ට ඔයගලන්ගේ පර්සනල් ඐඩෙන්ටිෆිකේෂන් ඩීටේල්ස් ගන්න ක්‍රමයක් තමයි හොයන්නේ. එතකොට ඔයගොල්ලන් අපි හිතමු ඒ ලින්ක් එකක් ක්ලික් කරාම සමහරලාට eBay හරි Costco හරි මේකේ පෙන්නලා තියෙන එක්සැම්පල් විදිහට බැලුවම ගොඩක් වෙලාවට ඒක ලින්ක් එක ක්ලික් කරාම ඒගොල්ලන්ගේ තියෙන ඇටැක් එකේ තියෙන සර්වර්ස් වලට තමයි යන්නේ. ඒක ගොඩක් සිමිලර් ඒ වෙබ්සයිට් එකේ URL එක ඔයගොල්ලන් චෙක් කරොත්. එතකොට අපි ඒක ක්ලික් කරාට පස්සේ user name password ප්‍රොවයිඩ් කරපු ගමන්ම ඇටැක්කට පුළුවන් ඇත්තටම ඒකේ බැක් එන්ඩ් එකේ පිටිපස්සේ ඒගොල්ලන් ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක අනුව ඔයගොල්ලන්ගේ මොනවාද user name password මේ එන්ටර් කරන දේවල් එයාට මේ සේව් කරගන්න පුළුවන්. සේව් කරනවා බලා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් ඇත්තටම කරන්නේ ඔයගොල්ලන් ඔයගොල්ලන්ගේ තියෙන secured මොකක් හරි බැංකින් ඇප්ලිකේෂන් හරි මොන හරි සිස්ටම් එකකට ලොග් වෙන ඩීටේල්ස් ටික ඇටැක් අරගෙන එයා යූස් කරන එක තමයි කරන්නේ. ඉතින් ඒක ගොඩක් ෆේවරිට් මේ දවස්වල ගොඩක් කට්ටියට මේ ඊමේල් එතකොට ටෙක්ස් මැසේජ් ඔය ටික නෝමලි එනවා ඩේ ටු ඩේ ලෝකෙ කොහේ ගියත් ඒකට තමයි අපි ෆිෂින් ඇටැක් එකක් කියලා කියන්නේ. මම ඉස්සරහට කතා කරලා පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද ඇට්ලීස් අපි ගෙදරදී ඉන්ටර්නෙට් යූස් කරනකොට ඒ වලින් අපි අවොයිඩ් කරලා ඉන්නේ කොහොමද සේෆ්ලි අපි ඒ වලට රෙස්පොන්ඩ් කරන්නේ කොහොමද කියන එක. එතකොට ෆිෂින් ඇටැක් වලදී අපි චෙක් කරලා බැලුවොත් පර්සනල් ලයිෆ් එකේ ඔයගලන්ට මොකද වෙන පාඩු ෆිෂින් ඇටැක් එකක් සක්සස්ෆුලි ලෝන්ච් වුණොත් එහෙම ඒ වගේ ගොඩක් දේවල් මම මෙතන පෙන්නලා තිනවා මේ ඔයා වම් පැත්තේ your personal life එකයි at work වලයි මොනවාද වෙන losses අපිට phishing attack එකක් ආවොත් ඒක successfully launch වුණොත් මොකද්ද වෙන්නේ කියන එක. මෙතනදී මම පෙන්නලා තියෙනවා phishing attack එකක් successfully launch වුණොත් ඒගොල්ලන්ගේ target industry මොනවාද කියන එකයි special brands මොනවාද ලෝකේ තියෙන ඒ කියන්නේ අපි Google Microsoft Amazon මේවා favorite brands අනිත් ටික තමයි social media මං ඊට පස්සේ ස්ලයිඩ් වල එක ගැන කතා කරනවා. ඉතින් මේ ටික තමයි FOIA information මම මේ දීලා තියෙන්නේ මේ මොකද්ද ටාගට් ඉන්ඩස්ට්‍රි ටිකයි ෆේවරිට් බ්‍රෑන්ඩ්ස් ටිකයි අපි මේ දවස්වල phishing attacks වැඩිපුරම වෙන්නේ කියන එක. Can you verify me or whom I was? No, I will not. I'm sorry. No, I'm not going to give you my address. If you have my file on me, you should know what my address is. Ms. Stephen, you need to understand one thing over here, that I'm trying to cooperate with you on the recorded line, and even you need to cooperate with me. Recent mailing address? My current address is 2005. Support call scam attacks kiyana dewal ekiyanne කවුරු හරි කෝල් කරනවා ඔයගොල්ලන්ගේ මොබයිල් නම්බර එකකට හරි ලෑන්ඩ් ලයින් එකට කියනවා මෙහෙම ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර් කෙනෙක් මම නැත්නම් ඔයගොල්ලන්ගේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්
නැත්නම් social security department එකකින් කියලා ඒගොල්ලන් call කරලා ඔයාගෙන් ගන්න බලන personal details ඒක personal details විතරක් නෙමෙයි ඊට පස්සේ ඒගොල්ලන් try කරනවා ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන internet එකේ ප්‍රශ්නකුත් ඒගොල්ලන්ට පේනවා ඒක අයින් කරගන්න ඔයගොල්ලන් remotely connect වෙන්න පුළුවන් computer එකකට remotely connect වුණාට පස්සේ ඒගොල්ලන් ඔයගොයාගේ IP addresses ඒවා details ඔක්කොම ඉල්ල ගන්න බලනවා ඒවා successfully launch කරොත් ඒගොල්ලන්ට remotely ඔයගොල්ලන්ගේ PC එකට ඒගොල්ලන් access අරගෙන ඒගොල්ලන් කරන්නේ normally data ටික encrypt කරනවා ඒ කියන්නේ ඔයාලට පේන්නේ නැති විදියට data read කරන්න බැරි විදියට ඒගොල්ලන්ට softwares වලින් run කරලා කරනවා නැත්තම් මොකක් හරි remotely access කරන්න පුළුවන් software එකක් install කරනවා ඔයගොල්ලන්ගේ PC එකේ හරි ඒක කාටවත් පේන්නේ නැති විදියට තමයි ඒගොල්ලන් කරන්නේ ඉතින් scam call එකක් ආවොත් මොකද්ද කරන්න ඕනේ ඔයගොල්ලන් කරන්න ඕනේ ඒ වගේ කින්සි කොහොමද safely ඔයගොල්ලන් ඒකට react කරන්න කියන එක මම මේ වීඩියෝ එකේ අන්තිමටම කතා කරනවා අනිත් favorite my attacks එන විදිය තමයි through the social media එතකොට දැන් මේ දවස්වල Facebook LinkedIn YouTube Twitter Instagram මේවා තමයි social media favorite my platforms ගොඩක් කට්ටිය දවසේ වැඩි හරියක් ඉන්නේ මේ social media platforms උඩ මේවා use කරනකොටත් ඔයගොල්ලන් generally best practice විදියට මේ safely use කරන්නේ කොහොමද කියන එක මම tips ටිකක් දෙන්නම් මේ වීඩියෝ එකෙන් අන්තිමට. phishing attacks විතරක් නෙමෙයි අපි කොහොමද එළියෙන් එන virus එකකට malware එකකට අපි protect කරන්නේ කොහොමද අපේ gedara home internet අපි parent කෙනෙක් විදියට හෝ අපි student කෙනෙක් විදියට හෝ child කෙනෙක් විදියට මේක general best practice එකක් මේ මෙතනින් දෙන්නේ. එතකොට අපි පළවෙනි එක බැලුවොත් things twice before you click කියන එකේදී ඔයාගොල්ලන්ට මම මුලදී කතා කරා phishing attack එකක් එන්න විදි දෙකක් famousම විදි දෙක තමයි email එකකින් හරි text එකකින් හරි SMS message එකකින් හරි එතකොට ඔයගොල්ලන් දන්න එක්කෙනෙක් නෙමෙයි නම් දන්න email එකක් නෙමෙයි නම් දන්න text එකක් නෙමෙයි නම් ගොඩක් වෙලාවට එකකින් එන links මුකුත් click කරන්න යන්න එපා දන්නේ නැතුව ඒ click කිරීමෙන් වෙන්නේ එක්කෝ මොකක් හරි attack කෙනෙක්ගේ hacker කෙනෙක්ගේ ඒගොල්ලන් එවන software එකක් install කරගන්න එක නැත්නම් ඒගොල්ලන්ට remote access එකක් ලබා දීම තමයි කරන්නේ. ඉතින් careful වෙන්න ඔයගොල්ලන්ට එන හැම text එකක්ම හැම email එකක්ම දන්නේ කෙනෙක් නෙමෙයි නම් දෙපාරක් බලන්න check කරන්න. එහෙම ඔයගොල්ලන්ට ඒක sure නැත්නම් එක්ක කාගෙන් හරි අහන්න පුළුවන්. නැත්නම් හොඳම දේ තමයි ඒක open කරන්න නැතුව delete කරලා තියාගන්න එක. ඊට පස්සේ දෙවෙනි එක update your browser කියලා කියන්නේ ඔයගොල්ලන් internet use කරනකොට මොකක් හරි internet explorer, mozilla, google chrome ඔය වගේ මොකක් හරි මේ browser එකක් use කරනවා ඒක make sure කරන්න හැමතිස්සෙම ඔයගොල්ලන් about help එකට ගිහිල්ලා about එකට ගියාම check කරගන්න පුළුවන් ඒකේ version එක updateද නැත්නම් automatic updates කරලා තියන්න එතකොට ඔයගොල්ලන්ට අනිත් එක දේ කරන්න පුළුවන් තමයි security settings privacy settings හරියට හදලා තියාගන්න online ඔයගොල්ලන් මොකකට හරි log වෙනවා නම් ඒක depend වෙනවා browser එකෙන් browser එකටයි ඔයගොල්ලෝ use කරන application generally මම කියන්නේ හැමතිස්සෙම security settings වලට ගිහිල්ලා ඔක check කරලා හරියට මම මෙතන firewall එකක් කතා කරලා තියෙනවා මෙතන පෙන්නලා තියෙනවා ඒක සමහරවිට ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන modem එකෙන්ම firewall කියන function එක කරන්න පුළුවන් ඒකත් depend වෙනවා ඔයගොල්ලන්ගේ තියෙන model එකයි brand එකයි අනුව ඉතින් general idea එකක් ඔයා ගන්න මේ company website එකට ගිහිල්ලා document එක read කරලා පුළුවන් විදියට ඒ firewall කියන function එක හරි feature එක හරි on කරලා තියාගන්න ගෙදර internet use කරනකොට antivirus software හරි important laptop එකක් ඔයගොල්ලෝ use කරනකොට workstation එකක් especially windows එකට license version antivirus software එකක් use කරන්න ඒකෙන් ගොඩක් වෙලාවට virus attacks malware adware සමහරවිට firewall function එකත් ඒ antivirus software වලින් දෙන්න පුළුවන් ඒකට ඔයගොල්ලන් Google කරොත් famous softwares ගොඩක් තියෙනවා antivirus වලට අනිවාර්යයෙන්ම license version එකක් use කරන්න මොකද ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කට්ටිය internet වලින් download කරලා සමහරලාට use කරනවා මම protect වෙලා තියෙනවා කියලා. හැබැයි ඒවල updates එහෙම එවන්නේ නැහැ. ඒවා license නැත්තම්. ඉතින් ගොඩක් වෙලාවට license software එකක් use කරන්න antivirus software එක. අනිත් ඒවා ටික best practice ටිකක් දීලා තියෙන්නේ ඔයගොල්ලන් හැම කෙනාටම ඉන්ටර්නෙට් ඕනේ ගොඩක් වෙලාවට එළියට ගිය ගමන්ම public wifi networks වලට connect වෙන්න බලනවා ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට්
ඇප්වලට එහෙම අවශ්‍යතාවයක් නැත්තම් ගොඩක් වෙලාවට ඒව අවොයිඩ් කරන්න බලන්න පබ්ලික් ඒවා. පබ්ලිකලි ඕපන් Wi-Fi වලට කනෙක් වෙනකොට හරි කෙයාර්ෆුල් වෙන්න ඕනේ. මොකද ඕපන් Wi-Fi වලට මේ අපි දන්නේ බෑක්එන්ඩ් එකේ කවුරු ඒ Wi-Fi එක ප්‍රොවයිඩ් කරලා තියනවාද, අනිත් එක ඒගොල්ලන්ට කැප්චර් කරන්න පුළුවන් ඕගොල්ලන් කරන්නේ මොනවද කියන එක. ඉතින් පබ්ලික් Wi-Fi යූස් කරනකොට පොඩ්ඩක් කෙයාර්ෆුල් වෙන්න. රිකුවර්මන්ට් එකක් නැත්තම් යූස් කරන්න නැති වෙන තරමට හොඳයි. හැබැයි ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් හරි සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් මොබයිල් ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි කනෙක්ට් වෙන්න පබ්ලික් Wi-Fi වලට, ඒ කියන්නේ හරි ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ඉස්සෙල්ලා කතා කරා වගේ, ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් ඔක්කොම අප් ටු ඩේට් ඒ ඔක්කොම ටික තියෙනවා නම් සේෆ්ලි ඔයගොල්ලන්ට ස්ටිල් කනෙක්ට් වෙන්න පුළුවන්. ජෙනරලි කියන්න තියෙන්නේ Wi-Fi ඕපන් Wi-Fi වලට පබ්ලික් ඕපන් Wi-Fi වලට කනෙක්ට් වෙනකොට කියාෆුල් වෙන්න කියන එක තමයි. මෙතනදි මම පෙන්නලා තියෙනවා තව ප්‍රිවෙන්ට් කම්පියුටර් සිකියුරිටි ත්‍රෙට්ස් කියන එකේදී ෆයර්වෝල්, ඇන්ටිවයරස්, ඇන්ටිස්පයිවෙයා මම මේ තුන කතා කරා ඉස්සෙල්ලා. ඔයාට ඇන්ටිවයරස් එකක් ඉන්ස්ටෝල් කරන එකයි ඇන්ටිස්පයිවෙයා, අනිත් එක ගෙදර පුළුවන් නම් මොඩම් එකේ තියෙන ෆයර්වෝල් ෆන්ක්ෂන් එක ඔන් කරගන්න කියන එක. අනිත් එක තමයි අපිට මේ ස්ට්‍රෝංග් පාස්වර්ඩ් ගොඩක් කට්ටිය යූස් කරනවා. අමන්ට ලේසියට එකම පාස්වර්ඩ් එක ඔක්කොම සෝෂල් මීඩියා වලට, මම එක්සැම්පල් එකක් කියන්නේ. අනිත් එක ලේසියෙන් මතක තියෙන තමන්ගේ උපන්දිනයක්, තමන්ගේ නමක්, තමන්ගේ ගමක නමක්, මේ වගේ පාස්වර්ඩ්ස් යූස් කරන්න එපා. මොකද එළියේ ඉන්න හැකර්ස්ලට පුළුවන් ගෙස් කරන්න. මොකද ඒගොල්ලන් සාමාන්‍යයෙන් කරනවා සෝෂල් ඉන්ජිනියරින් කියලා බැක්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලන්ට ඇටෑක් එකක් කරන්න ඉස්සෙල්ලා මොකක්ද කරන්නේ, එයාගේ ජොබ් එක මොනවාද, එයාගේ ෆැමිලි එක ඉන්නේ කවුද. ඉතින් ඒගොල්ලන් නෝමලි ඇසියුම් කරලා ඇටෑක් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් යූස් කරනවා නම් සිම්පල් පාස්වර්ඩ් එකක්, හරි මේ ඔයගොල්ලන්ගේ නමක්, උපන්දිනයක්, ඒගොල්ලන්ට ගෙස් කරන්න ලේසි. ඉතින් මෙතනදි ස්ට්‍රෝංග් පාස්වර්ඩ් කියලා කියන්නේ ඇත්තරම කැරක්ටර්ස් 10ක් හෝ ඊට වැඩි ගාණක් ඒකට ඉන්ක්ලූඩ් කරන්න, නම්බර්ස්, කැරක්ටර්ස් කියන ටිකයි, ස්පෙෂල් කැරක්ටර්ස්, හරි සිම්බල් කියන දේවල්. ඉතින් ඔක්කොගෙම කම්බිනේෂන් එකක් තමයි පාස්වර්ඩ් එකට යූස් කරන්න කියලා කියන්නේ. ඉතින් අපිට ස්ට්‍රෝංග් පාස්වර්ඩ් එකක් තිබ්බත් සමහර වෙලාවට මේ ඇටැක්ස් කියන දේවල් වෙනවා. මේ ඉන්ටර්නෙට් එකේ ඉන්න එළිය ඇටැකර්ස්ලා හැකර්ස්ලා ස්ට්‍රෝංග් පාස්වර්ඩ් එකක් යූස් කරත් සමහර වෙලාවට ඒගොල්ලන්ට බ්‍රේක් කරන්න පුළුවන් චාන්ස් එක තියෙනවා. එතකොට දැනට ලෝකේ ගොඩක් කට්ටිය යූස් කරනවා ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියන එක. ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියලා කියන්නේ බේසිකලි මේ නොන් ටෙක්නිකල් විදියට එක්ස්ප්ලේන් කරනවා නම් ඔයාට ඔයාගේ පාස්වර්ඩ් එක එන්ටර් කරාට පස්සේ සෙකන්ඩ් සෙකියුරිටි මේ ලේයර් එකක් විදියට ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන ඇප් එකක් හරි ටෙක්ස්ට් එකකින් ඔයාට කෝඩ් එකක් එවනවා. ඒ කෝඩ් එක ඔයා දැම්මොත් විතරයි ඔයා ලොගින් එනේබල්ට ඒගොල්ලන් ඇක්සස් එනේබල් කරන්නේ. ඉතින් ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එනේබල් කරන්න කියලා හයිලි රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ගේ යූස් කරන ස්පෙෂලි සෝෂල් මීඩියා, බැංකින්, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගවර්මන්ට් වෙබ්සයිට් වල තියෙන බෙනිෆිට්ස් හම්බ වෙන තැන් ඒ හැම දෙයකටම ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එක යූස් කරන්න. මම මෙතන පෙන්නලා තියෙනවා මේ ෆේස්බුක් වලට ලොගින් වෙන වෙලාව ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එක කරන විදියයි, Google වලට ලොගින් වෙලා Gmail වල ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එනේබල් කරන විදියයි. ඔයගලන්ට දන්නේ නැත්නම් ඕන වෙලාවක Google කරලා බැලුවොත් ඒ ස්පෙસિෆික් URL එක හරි වෙබ්සයිට් එකේ ඔයගලන්ට ප්‍රොවයිඩ් කෙනෙක් ඒගොල්ලන් කියලා තියෙනවා කොහොමද ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එනේබල් කරගන්නේ කියලා. ඒක අනිවාර්යයෙන්ම කරගන්න. මොකද ඕන එක්කෙනෙක් ඔයගලගේ පාස්වර්ඩ් එක දැනගත්තත් මොබයිල් ෆෝන් එක හරි අර ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක හරි ආයිත්‍ය දැනගන්න ඕනේ. ඒකෙන් ජෙනරේට් වෙන ඒ නම්බර් එකක් හෝ මොකක් හරි ටෝකන් එකක් සෙකන්ඩ් ෆැක්ටර් එකක් විදියට යූස් කරලා ඔතෙන්ටිකේට් කරගන්න. මේ කරුණු ටික තමයි මට ජෙනරලි දෙන්න ඕනලා තිබ්බ ටිප්ස් ටික. මේ ෆිෂින් ඇටැක්ස් වලදී කොහොමද අපි අප්ඩේට් අපේ සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරලා තියාගන්නේ, ඔපරේටින් සිස්ටම් එක අප්ඩේට් කරලා තියාගන්නේ, අපි ඇන්ටිවයරස් එකක් යූස් කරන්න ඕනේ, ඊට පස්සේ ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එනේබල් කරන්න ඕනේ පුළුවන් තැන්වල, අනිත් එක ජෙනරලි ඕපන් පබ්ලික් Wi-Fi වලට ලොග් වෙනකොට හරි කෙයාර්ෆුල් කියන එක. මේක තව ඔගොල්ලන්ට මේකේ ඩීටේල්ස් හරි තව අපි කොහොමද මේක කරගන්නේ, මොනවාගේ සොෆ්ට්වෙයාර්ස් තියෙන්නේ කියලා කාට හරි තව දැනගන්න ඕන නම් මේකට කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි එවන්න. එතකොට ගයිඩන්ස් එකක් දෙන්න පුළුවන් මම දැනට මොනවද යූස් කරන්න කියන එකයි, ගෙදර ඉන්ටර්නෙට් යූස් කරනකොට අපි කොහොමද සේෆ්ලි ඉන්ටර්නෙට් යූස් කරන්න කියන එකයි.